ජීව විද්‍යා පාඩම් නිකුත්ුව වහම එතනින් ලබා ගැනීමට දැන්න subscribe කරන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔගොල්ලෝ හැමදෙනාටම ඔයගොල්ලෝ මේ එකතු වෙලා තියෙන මලිත් පෙරේරා බයලොජි YouTube channel එකත් එක්ක අද අපි කතා කරන්නේ උරෝස්තිය හා පර්ෂු කියන කොටස් ටික කතා කරමු. අපි උරෝස්තිය ගත්තාම ඊට මෙතන මේ මම ඔයාලට පෙන්නන්නම් උරෝස්තිය මෙන්න මේ අස්ථි අපි උරෝස්තිය කියලා හඳුන්වනවා. මේ උරෝස්තිය වැදගත් වෙනවා මේ උර කූඩුව එහෙම නැත්නම් මේ පර්ෂු කූඩුව කියන එක සෑදීමනේ මේ උරෝස්තිය කියන එක වැදගත් වෙනවා. ඔයාලට පේනවාද මෙහෙම බැලුවාම මේ ත්‍රිමාණ බැලුවාම මේ පර්ෂු කියන එක संबंध रोस्तियन अस्थियर तम संबंध वेन्नी मे रोस्तिया गत्ता मे रोस्ती अभी प्रधान कलाप तुनदेगन पुलवा वाट पेनो मे स्थान वेंगमिलावगे तीयनवा मेदन वेंगमिलावगे तीयनो मे उड तीन पेतले विसरुण कलापे अभ्यंदुन मे रोस्ति मिटकीला मे हरियाप रोस्ति मिटकील हंदुन मेतन मेतन रोस्ति देह की हंदुनवा मेटी का असीपत प्रसरे केला हंदुनवा මේ කරද්දී ගොඩක් අය කියපු දා තමයි අස්ති පාඩමේ පුළුවන් ඉංග්‍රීසි ටර්මිනොලොජි එක දෙන්නේ. එතකොට යාළුවෝ මේක ලේසි කියලා. මම ඉංග්‍රීසි වචන කියන්නම්. අපි මේ ඔරොස්ති හඳුන්වන ස්ටැනම් කියලා, ඊට අමතරව පර්ෂු හඳුන්වන රිප්ස් කියලා, ඊට අමතරව මේ උඩින් වඩා මේ අක්ෂකාස්ත්‍ය දෙක ගන්න පුළුවන්. අක්ෂකාස්ත්‍ය අපි කියනවා ක්ලැවිකල් කියලා. මේ අක්ෂකාස්ත්‍ය වල දෙක ගන්න පුළුවන් මේක ක්ලැවිකල් කියලා අපි හඳුන්වනවා. ඔහට දෙක ගන්න පුළුවන් මේ රෝස්තිය ගත්තම රෝස්තියට පර්ෂු සම්බන්ධ වෙනවා. පර්ෂු හතක් රෝස්තියත් එක්ක සම්බන්ධ වෙනවා. අපි උඩින් නම් බලන්ෙමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. පර්ෂු හතක් මේ රෝස්තියත් එක්ක සම්බන්ධ වෙනවා. රෝස්තියේ මේ රෝස්ති මිට ගත්තයින් පස්සේ මේ රෝස්ති මිට මේ හරියේ මේ රෝස්ති මිට ගත්තයින් පස්සේ රෝස්ති මිටත් එක්ක සම්බන්ධ වෙනවා මේ පළමු හා දෙවෙනි පර්ෂු. මෙන්න මේ පර්ෂුව මේ කහ මේක මේ පළවෙනි හා දෙවෙනි පර්ෂු මේවා සම්බන්ධ වෙනවා මේ ඔරෝස්ති මිටත් එක්ක. ඊට පස්සේ මේ මධ්‍යම කොටසේ ඔරෝස්ති දේහේ 3 ඉඳලා 7 වෙනකල් මේ 3 ඉඳලා 7 වෙනකල් පර්ෂු ඔරෝස්ති දේහේ සන්ධානය වීම තමයි අපිට දෙක ගන්න පුළුවන් වෙන්නේ. මේ අවසාන කොටස අසීපත් ප්‍රසරේ මං කියන්නේ උල වගේ තියෙන්නේ, මේ උල වගේ තියෙන තැන අපි හඳුන්වනවා අසීපත් ප්‍රසරය කියලා. මේ අසීපත් ප්‍රසරයේ තියෙන කේ වැදගත්කම තමයි මෙයා මේ පේශි සන්ධානය වීම සඳහා පෘෂ්ඨ සපයනවා. මේක ගත්තයින් පස්සේ මේ පේශි ගත්තයින් පස්සේ අපි දන්නවා උදර පේශි වලට ගොඩ මෙයා මේ සන්ධාන පෘෂ්ඨ වශයෙන් මේ අසීපත් ප්‍රසරය කියන එක ක්‍රියා කරනවා. මේ පර්ෂු ගත්ත මේ පර්ෂු දේහයේ අපරව මේ කශේරුකා වලට සම්බන්ධ වෙලා තියෙනවා. මේවට අප කර්ම කශේරුක කලේ නැහැ. මේ ගත්තයින් පස්සේ පර්ෂු සම්බන්ධ මේ උරස් කශේරුකා වලට සම්බන්ධ වෙනවා. वाट बला पुलवा पर्शुवा गिहिल संबंध मे मे हरी मे कशेरुवा संबंध मे कशेरुव मे अदाल पर्शु मे वे कत्ता इक कशेरुव दिपेत पर्शु संधान विला तीन मे पर्शुव मिन्न मे कशेरु मे ये मेहर संबंध विना मे पार्शु उरोस्ती वेदगत्म गंपे मेक मे गोड वेदगत्म अंतरंगा वाले आरक्षण मे पार्शुली मट वेला पेनहल तीन ईटमंदर मे वम प्रदेश वंपेगत्ता तीन मे हरदे तीन ईटमंदर हरतीट पोड पहली मे व्यारियमी आमाश अफन पुल दुनगत्ता अक्माव तीन होगी වැදගත් දෙහේ වැදගත් ඉන්ද්‍රියන් රාශියකට මෙයා ආරක්ෂාව සැපීම සිද්ධ කරනවා. ඊට අමතරව මේ ඔරොස්තිය තව වැදගත්කමක් තියෙන මේ ඔරොස්තිය මංකම එක පැතලිය අස්තියක් කියලා කිව්වා. මේක මේ දෙහේ රතු රුධිරාණු නිපද. එහෙම නැත්නම් රතු ඇට මෙදුළු රවල රක්තාණු නිපදවන ප්‍රධානම මධ්‍යස්ථානයක් වශයෙන් අපිට මේ ඔරොස්තිය කියන එක සලකන්න පුළුවන්. ඔයා දන්නවා රතු රුධිරාණු නිපදින රතු ඇට මෙදුළු වල මේ රතු ඇට මෙදුළු වල හොඳ මධ්‍යස්ථානයක් වශයෙන් මේ උරෝස්තිය කියන එක අපිට සැලකීමේ හැකියාවක් තියෙනවා. ඔයාලා දැන් පේනවා මේ උරු මේ පාර්ෂු ඒ ඔක්කොමත් එක මම ඔයාලට අංශඵලකය කියද්දි කිව්වා මේ පාර්ෂු කූඩුව මත තමයි මේ අංශඵලකය තියෙන්නේ. අංශඵලක පිස් කැපියුලා කියලා කියන බලන්න මම ඒක අංශඵලකය කියද්දි කිව්වා. ඔයාලා දැන් මේ රූපේ බැලුවා පේනවා මේ පාර්ෂු කූඩුව මත පාර්ෂු වලට පිටුපසින් මේ අංශඵලක වල දෙකගෙනීමේ හැකියාව තියෙනවා. මේ අංශඵලකයේත් එක මේ අක්ෂකාස් තියෙන සම්බන්ධන ඔක්කොම අපට පේනවා. බලන්න මම මෙතන මේ අංශඵලකය පෙන්වන්නකෝ. දැන් ඔයා මෙහෙම ඉස්සරහින් බලන්නකෝ.
ඉස්සරහින් බලද්දි අපේ නෙමෙයි පාර්ශ්ව කෝඩුවේ පිටුපසින් තමයි මේක තියෙන්නේ. මේ පාර්ශ්ව කෝඩුවේ පිටුපසින් තමයි තියෙන්නේ. ඒක මං කිව්වා. මේ පාර්ශ්ව දෙක සැලකුවෙන් පස්සේ පළවෙනි පාර්ශ්ව හත විතරයි මං කෝ රෝස්තියත් එක්ක සම්බන්ධ වෙන්නේ. මෙතන මේ 8 9 10 පාර්ශ්ව දෙක සැලකුවෙන් පස්සේ මේ පාර්ශ්ව තුන ගිහිල්ලා 7 වෙනි පාර්ශ්වත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ ඔරෝස්ති යත් එක සම්බන්ධ වෙන්නේ. මේකෙදි වට තේරෙනවා එතකොට මේ පළවෙනි පාර්ශ්ව 7 විතරයි මෙතන දෙන පාර්ශ්ව ටික විතරයි ඍජුවම ගිහිල්ලා ඔරෝස්ති යත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ අනිකුත් පාර්ශ්ව තුන මේ තුන වට පේනවා මේ පාර්ශ්වයි මේ පාර්ශ්වයි මේ පාර්ශ්වයි ගිහිල්ලා 7 වෙනි පාර්ශ්වත් එක්ක සම්බන්ධ වෙලා තමයි මෙන්න මෙතනදී සම්බන්ධ වෙලා තමයි යන්නේ. ඒ හින්දා මේ පළවෙනි පාර්ශ්ව හත විතරක් කෙලිම ඍජුවම සම්බන්ධ වෙන හින්දා අපි මේවා හඳුන්වනවා සත්‍ය පාර්ශ්ව කියලා. ඒක ඉඳලා 7 වෙනි පාර්ශ්ව 8 9 වෙනි 8 8 9 10 පාර්ශ්ව සත්‍ය ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ. අපි මේවා හඳුන්වනවා අනියම්ව සම්බන්ධ වෙනවා කියලා. මේකේ මොන පාර්ශ්ව 12ක් තියෙනවා කියලා මොකට කලින් කො මේක 11 හා 12 පාර්ශ්ව ගත්තාන් පස්සේ මේවා උරෝස්තියත් එක්ක සම්බන්ධ වීමක් නැහැ. ඒක මේ කශේරුකාවෙන් විතරයි එන්නේ. අපි මේක පිටිපස්සෙන් තමයි බලන්න බලමු. මේ දින 11 11 වෙනි පරිශු මෙහි පහ වෙනවා. අපි මේව හඳුන්වනවා පහ වෙන පරිශු කියලා. මේ 12 වෙනි පරිශු. මේ 12 වෙනි පරිශු ඔයාලට දැක ගන්න පුළුවන් මේ වගේ දෙපැත්තෙම තියෙනවා පරිශු. මේ පැත්තෙත් තියෙනවා. මේ පහ වෙන පරිශු තියෙනවා. පහ වෙන පරිශු. මේ තියෙන 11 trip false left දැක ගන්න පුළුවන්. මේ වගේ අපිට පරිශු දෙක ගැනීමේ හැකියාවක් संबंध पेन मे वर्ण विपर्यास तीन मे हरी मे मेतन मे मैं डोटेनतेंगली हर बेलो दिन वर्ण देख मे दक्ला तीन मुखद मेक मे रोस्ती संबंध विस्तानी खाड़ी लेज मे संबंध ඒ පින්නන තමයි මේක ඒ විදිහට දැක්කලා තියෙනවා. මේ කියනවා පාර්ශ්වක කාටිලේජය හරහා තමයි මේ ඔරෝස්තියත් එක්ක මේක සම්බන්ධ මේ ඔරෝස්තිය තියෙනවා. මෙතන මේ තියෙනවා දැක්කලා තියෙන්නේ මේ ටිකේ පාර්ශ්වක කාටිලේජය. මේ කාටිලේජ ඔස්සේ තමයි මේක සම්බන්ධ වෙන්නේ. මේ විදිහට මේ පාර්ශ්ව ගත්තෙන් පස්සේ පාර්ශ්ව ගොඩක් වැදගත් වෙනවා ආශ්වාස ප්‍රශ්වාස යාන්ත්‍රණයේදී. මොකද කියනවනේ මේ පාර්ශ්ව දෙකක් අතර තියෙනවා පේශි. මේ පාර්ශ්ව දෙය අපි පාර්ශ්ව දෙයක් ගමුකෝ. මේ පාර්ශ්වයි මේ පාර්ශ්වයි අතර මේ පාර්ශ්ව දෙක අතර තියෙන පේශි. මේ පේශි අපි හඳුන්වනවා අන්තර පාර්ශ්වක පේශි කියලා. මේ අන්තර පාර්ශ්වක පේශි වල සංකෝචනය හා ලිහිල් වීම කියන එක වැදගත් වෙනවා ආශ්වාස ප්‍රශ්වාස යාන්ත්‍රණය සලකා බැලීමේදී. ඒක කතා කිරීමේදී මේවා ගොඩක් වැදගත් වෙනවා කියලා අපිට සලකන්න පුළුවන්. මේ ටික තමයි අපි පාර්ශ්ව කියන කොටස යටතේ කතා කරන්න පුළුවන්. ඊට අමතරව උරෝස්තිය කියන එක යටතේ කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මේක පොඩ්ඩක් ත්‍රිමාණ පල්ල මේ විදිහට විස්තර කළා. මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ විදිහට අපිට පුළුවන් එක දැක ගන්න මේ විදිහට. ওই ටික තමයි අපිට මේ පර්ෂුව ඔරොස්තිය කියන එක යටතේ කතා කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ ඉංග්‍රීසි ටර්මිනොලොජි මගින් ඇහුවා. ඒකෙන් මම ආයෙත් කියන්න පොඩ්ඩක්. ඔරොස්තිය ස්ටර්නම් පර්ෂුව රිබ්ස් අක්ෂගාස්තිය ක්ලැවිකල් ඊට අමතරව අංශපලකය තියෙනවා. අංශපලකය ස්කැපියුලා කියලා हम ईलंग वीडियो अपर गात्रे कथा करमो।